අයිබෝවන්. ඔගොල්ලෝ දන්නවා අභිරහසක් ලෙස පැවසි දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය පිළිබඳ අද අධිකරණයෙන් තීන්දුවක් දෙනවා. ඒක මිනි මැරුමක් කියලා. ඒක මෙසේ සඳහන් වෙන ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය ගෙල සහ මූණ මත ඇති වූ පීඩනයක් මත සිදු වී ඇති බව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය තීන්දුව කර තිබෙනවා. ඒ අනුව මෙම සිද්ධිය අපරාධයක් බවට තීන්දුව කළ මහේස්ත්‍රාත්වරිය ඊට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයාට නියෝග කර ඇති බව සඳහන් වන්නේ. අධිකරණය විසින් පත් කරන ලැබූ පංච පුද්ගල විශේෂඥ වෛද්‍ය කමිටුව විසින් මරණ පරීක්ෂණය සිදු කර අතර එහි වාර්තා සලකා බැලීමෙන් අනතුරු කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මෙම නියෝගය සිදු කර තිබෙනවා. ඔයාලට මතක ඇති මීට මාස 10කට පෙර අපි මේ ගැන කතා කරා. ඔබ දන්නවා කාර්තිකද කතා කරේ මම කියලා. ශ්‍රී ලංකා පොලිසිය දේශපාලනය මුදවා ගැනීමේ ජාත්‍යන්තර සංවිධානයේ සභාපති අජිත් ධර්මපාල මැතිතුමත් එක්ක තමයි අපි එදා කතා කරේ. ඒකේ සවිස්තරාත්මකව අපි කිව්වා මේක අපි හරි මුලින්ම අයිබෝන් කියලා මොකෝ අජිත් ධර්මදාස මැතිතුම ආයම් සෑහෙන කාලට පස්සේ දැන් සුද්ධ වෙලා වගේ පොඩ්ඩක් ඉන්නවා පෙනුමනේ. සුද්ධංගේ රටේ අපි ඉතින් සුද්ධ පාලනය කරපු රටේ ඉන්නවා. නිකන් මොක්කුදු වගේ කිසි දෙයක් කරගන්න බැරුව කාලකණ්ටිකට දීලා ගිය 48 ඒවැ පාප විඳිනවා අද අපි. ඉතින් අපිට මේ අජිත් මට මුලින්ම අපි පොඩ්ඩක් පොඩි කියන්නේ අපි මේ එදා ඒ සිදු කර දේවල් එදා කියපු වචන අද ඒක සාක්ෂාත් වෙලා තියෙනවා. ඒක ඔප්පු වෙලා තියෙනවා එදා ඔබ කිව් දේවල්. ඇත්තටම මම එදා පොඩි වැඩසටහනේ පොඩ්ඩක් දාලා ඉන්නම් අජිත්. එතකොට පොඩ්ඩක් මිනිස්සුන්ට තේරෙනවා අපි මොකද්ද කරේ කියලා. හරි එදා මෙන්න මෙහෙම එන ඔබටත් ඇහුම්කන් දෙන්න පුළුවන් මේක. දැන් අද මම දැක්කා චමුදිතත් එක්ක කර ප්‍රෝග්‍රෑම් එක හිටපු DIG කියනවා ජනශක්ති සභාපතිවරයාගේ ඝාතනයේ අසාර්ථක පිටපතක කරපු නාට්‍යයක්. මැරුවේ කනත්තේදී නෙවෙයි හිටපු DIG මට සමාවෙන් නම් මතක නෑ. ඔව් කවුරු හරි කියපු කෙනා කවුරු හරි මමත් වගකීමෙන් කියනවා මේක ඕනම අපරාධයක් දෙන පැටර්න් එකක්. මේ පැටර්න් එක මම පැහැදිලිව වගකීමෙන් කියනවා මේ පැටර්න් එක ඇවිදින් තාජුදීන් ඝාතනයේ පැටර්න් එක. මේක ඇත්තටම මගේ මමත් ක්‍රයිම් ඉන්වෙස්ටිගේටර් කෙනෙක් මමත් ඔය වගේ හඳුනා ගැනීමට නොහැකි අපරාධ පිළිබඳ මම සෝල්ව් කරලා තියෙනවා ප්‍රධාන පෙළේ දෙයක්. එතකොට මම වගකීමෙන් කියනවා මේක ඒ කවුරු කියපු පුද්ගලයා හොඳ ක්‍රයිම් ඉන්වෙස්ටිගේටර් කෙනෙක් වෙන්න ඕනි. එයා කියපු දේ හරි මෙතෙන්ට කොහෙදි හරි මේ වාහනයක 4 දෙනෙක් වගේ මම මගේ දැනුම අනුව මෙයා කොහෙදි හරි බැඳලා මේවා කරලා යාව බාගෙට මරලා මෙයා කාර් එකේ ගෙනල්ලා මේ කාර් එක පිටින් මෙතන නවත්තලා එතෙන්දි ගැට ගහලා ගියා. හරිද? ඕක තමයි පැටර්න් එක. තව දිනවා අන්න. තාජුදීන් ඝාතනෙත් එහෙමනේ. අර තාජුදීන් ඝාතනෙත් රාජපක්ෂලාගේ ඒ කට්ටියගේ පුතාලගේ වමනාවට ඔතෙන්ද ගෙනල්ලා මරලා ගෙනල්ලා කාර් එකේ අර විදියට වාඩි කරලා කාර් එකට ගිනි තියලා ගියා. ඒක ඒවත් කියනවා මේ ඕනතරම් ලියලා පොත්වල ඔගේ ස්ටේට්මන්ට් ලියපුවා තියෙනවා. එතකොට ඒ හා පැටර්න් එකක් දැන් මෙතන තියෙනවා. හරිද? එතකොට මෙතන තියෙන පැටර්න් එක අනෙත් එක මෙතෙන්දී සාෆ්ට්ගේ කාර් එක ගෙනල්ලා ඔතන නවත්තනකොට ඔතන ප්‍රධාන පෙළේ බොරැල්ල කනත්තේ. ඔතන ලංකා සමාගම තමයි සිකියුරිටි දෙන්නේ. ගේට්ටු 4ක් තියෙනවා. එක ගේට්ටුවක් පර්මනන්ට් වහලා 6 දෙනෙක් ඉන්නවා අනිත් ගේට්ටු වල. නමුත් කොහොමද මේගොල්ලෝ ඉන්නේ නැද්ද අතුරට ගියේ? ඔව් එතකොට දැන් ඒගොල්ලොන්ගේ ස්ටේට්මන්ට් එක මට දැනගන්න හම්බෙලා තියෙන ලැබිලා තියෙන තොරතුරු වන්න මට ලැබිලා තියෙන තොරතුරු මේ දෙන්න ඔතන හිටපු දෙන්නෙක් කියනවා ඒ දෙන්න ඒ වෙලාවේ ටොයිලට් එකට ගියයි කියලා. ඒගොල්ලෝ වොෂ්රූම් ගිහිලා හිටිය කියලා. නමුත් දැන් ඔතන ඇත්තටම ওই වෙලාවටම ඒගොල්ලෝ කොහොමද වොෂ්රූම් යන්නේ? අනිත් එක පටියකින් බැඳලා සැකකරු කොහෙටද පිට වෙලා යන්නේ? එතකොට එහා පැත්තෙන් තියෙන දේවි බාලිකාවේ ඒ පැත්තේ ගේට්ටුවක් තියෙනවා. එතකොට ඒ පැත්තේ කැමරා වැඩ කරන්නේ ඒ පැත්තේ කැමරාවක් නැහැ. මට ලැබිලා තියෙන තොරතුරු අනුව ඒ පිටවීමේ තන කැමරාවක් නැහැ. එතකොට මෙතන කැමරාවක් නැහැ. එතකොට කොහොමද මේක මේවා දන්නේ? මේවා ඉන්වෙස්ටිගේටර් කෙනෙක්ගේ යොමු වෙන්න ඕනේ දේවල්. අනෙක් එක තමයි මෙතන දැන් අද මම හිතන්නේ අද බොඩි එකේ තිබිලා තියෙන එක ෆින්ගර් ප්‍රින්ට් එකක්. ඒ හැරෙන්න වෙන මොනවත් ෆින්ගර් ප්‍රින්ට්ස් නැහැ. ඒ කියන්නේ ග්ලව්ස් යූස් කරලා තියෙනවා. ඒ කියන්නේ මේක ඉතාමත් සූක්ෂම සැලසුම් සහගත ඝාතනයක් කියලාද කියන්නේ? පැහැදිලිවම මේක මෙහෙවපු ඝාතනයක්. කවුරු හෝ පුද්ගලයෙක් මෙහෙවපු ඉතාම සැලසුම් සහගත ඝාතනයක්. මේක මම ඉල්ලීමක් කරනවා විශේෂයෙන්ම ලංකාවේ ජනාධිපතිවරයාගෙන් රනිල් වික්‍රමසිංහ මහත්තයාගෙන් මම ඉල්ලීමක්. හරි ඒ ගැන ඇත්තටම ලොකු සතුටක් තියෙනවා. ඔයා එදා ඒක
නිර්භයව මීට මාස 10කට පෙර අජිත් ඔයා මේක අපි අපේ වැඩසටහනෙන් අපි කතා කරන්නේ ඔයාට පටන් ගන්න පුළුවන් අද ඔන්න ගරු අධිකරණයේ විසින් ඒක සනාථ කරා එදා ඔබ කිව් දේ ඇත්තටම සුදා thank you අදත් එදා වගේම මාස 10කට ඉස්සෙල්ලා ඔබව සම්බන්ධ කරගත්තා අදත් ඒ වගේම ඔබට කතා කරා බොහොම ස්තුතියි විශේෂයෙන්ම සුදා මෙතෙන්දී ප්‍රධාන දෙයක් හෙළි වෙනවා මොකද්ද හෙළි වෙන්නේ රටේ සිදුවන සෑම අපරාධයක්ම දේශපාලකයෙක්ගේ කුණක් හෝ ප්‍රබල ව්‍යාපාරිකයෙක්ගේ කුණක් එකට සම්බන්ධතාවයක් තියෙනවා නම් ඒ මිනිමෙරු අපරාධයක් වහන්න පොලිසිය උත්සාහ කරනවා මේක තමයි අද ඔය ශාස්ත ඝාතනය කියන වචනේ අද කෙලිම කියන්න පුළුවන් ඒ ඝාතනයෙන් අද එළියට එන ප්‍රධාන දේ ඒ කියන්නේ මේ රටේ ඔබ මැරුවා නම් කෙනෙක් අත්‍යවශ්‍යයෙන්ම ඒ සිද්ධිය සම්බන්ධයෙන් ක්ෂණික හොයන්න පුළුවන් ශ්‍රී ලංකා පොලිසිය කියන්නේ ඉතාමත් සූක්ෂම මේ within 24 hours හොයා ගන්නවා. ඔක අපි පුල පුලා කිව්වා. අර unless දේශපාලනයක් කියන්නේ ව්‍යාපාරිකෝ ගෑවිලා නැත්තම් එතකොට සුදා ඔබට මං ඔය හඳපඩේ දැන් එදා අපි මාස 10 ඉස්සෙල්ලා කියපු දෙයම මම කිව්වා ඇත්තටම මේ විමර්ශනය කාටද බාර දුන්නේ අද වෙනතුරු මේ විමර්ශනය කරන්නේ CID එක නෙමෙයි මේ CID නෙවෙයි කියන එක මං අදටත් කියනවා හැබැයි අධිකරණයේ නියෝග කරලා තියෙනවා CID අධ්‍යක්ෂවරයාට මේ පිළිබඳ අද දැන් ඒක තමයි මම අහන්න මං ඊළඟට ඔබට කියන්න පැහැදිලි කරන්නේ ඒක දැන් ඇත්තටම මේ විමර්ශනය සිදු කරේ CID එක නෙමෙයි මේක සිදු කරේ මේ CID එක ඔබගේ ඔය ඔකේ තව ටිකක් විස්තරා දෙනකොට එදා මම කිව්වා 10ක් ඉස්සෙල්ලා මේක කැඩුවා පහකට කැඩුවා මේ CID එක මේ කැඩුවයි කියන එක තහවුරු කරන්නේ කවුද තහවුරු වෙන හොඳම දේ කාට දුවමනාව තිබ්බේ මේක කඩන්න ඔබ දන්නවද ඔබ විශ්වාස කරනවද හිටපු ඔය නීතිය සාමයේ බාරව හිටපු අමාත්‍යාංශ ලේකම් හිටිය ජගත් අල්ඩිස්කේ ජෙනරල් ජගත්ල්ලිස් ඔතන හිටපු තව DH කෙනෙක් හිටියා පාලිත් සිරිවර්ධන කියලා. ඔය ඔයාලට පුළුවන් නම් පාලිත් සිරිවර්ධනෙන් හරි ජගත් අල්ලිස් හරි ඔයාලට කන්ටැක්ට් කරලා අහන්න පුළුවන්. CID එක කඩන්න ඉඩ නොදුන්නේ ප්‍රතිඵලයේ තමයි ජගත්ල්ලිස්ට පුතු දාලා යන්න වෙච්චේ. ඒක කඩන්න වොමනාතු පිටු නිස්සංක සේනාධිපතිතුමා කමල් ගුණරත්න ඉතින් මේක හිටියේ. ඉතින් නිස්සංක සේනාධිපති කියන්නේ මේ පොලිස් සේවයේ ඉන්න කෙනෙක් නෙවෙයිනි. නෑ නිස්සංක සේනාධිපති කියන්නේ ඔය පාස්ටර්ගේ ඝාතන වෙනකොට ඇවන්ගාඩ් එකෙන් ඕක සිකුරිටි දීලා තිබ්බේ කරත්ත. ඔව්. එතකොට ඔය ගොල්ලංග තමයි ගුවමනාවතුබනේ ඔබට පුළුවන් මම යෝජනා කරන සුදා ඔබ ජගත්ල්ලිස්කෙන් අහන්න එහෙම නැත්නම් පාලිත් සිරිවර්ධන රිටයර්ඩ් DH යැත්ටි ඔය මේකෙමයි. මම උත්සාහ කරනවා. දෙන්නක් සම්බන්ධ කරගෙන අහන්න. මේ CID එකකින් එක ආයතනයක් තිබුණේ. නමුත් ලංකා මිනිස්සු දන්නේ නැහැ මේක. එදා මාස 10කට ඉස්සෙල්ලා මම ඕක ජනගත කරේ ඔබ කිව්වා ඒක පැහැදිලිවම ඔබ ඒක ටික පැහැදිලි කරා ඔය ආයතන පහකට කැඩුවා ඔය කඩපු පහෙන් එකක් තමයි සංවිධාත්මක අපරාධ සහ කොල්ල කෑම් පිළිබඳ කියන අංශය සංවිධාත්මක අපරාධ සහ කොල්ල කෑම් අංශය ඒක බාර වෙන්නව වෙනමම අධ්‍යක්ෂ කෙනෙක් එයා තමයි ප්‍රියශාන්ත කියන්නේ ඒ ප්‍රියශාන්ත කියන පුද්ගලයා ඒ ප්‍රියශාන්ත කියන SSP තමයි ඔය මිනිමෙරුම පිළිබඳව විමර්ශනය කරේ එහෙමනම් දැන් මොනවද කළ යුත්තේ? වහාම ප්‍රේශාන්තර විරුද්ධ විනය පරීක්ෂණයක් කළ යුතුමයි. ඇයි මේ මිනිමෙරුම කොහොමද ඔහු කිව්වේ මේක සියදි වෙනස ගැනීමක් කියලා. එහෙමනම් ප්‍රසාද් රණසිංහ වහාම උතනින් ඉවත් කරලා ප්‍රසාද් රණසිංහට විරුද්ධ වහාම විනය පරීක්ෂණයක් තිබිය යුතුමයි. තාස්ත පවුල තමයි යෝජනා කරනවා මේ විමර්ශනය පිළිබඳව බොරු සාක්ෂි හදලා එහෙමනම් මේගොල්ලෝ විමර්ශනයේ මොකද්ද කරුවේ අධිකරණයත් නිගමණයකට ආවා අධිකරණයට අපිට දොස් කියන්න බෑ කලින් ඔව් අධිකරණයට දොස් කියන්න බෑ මොකද මම දාන බී රිපෝට් එක මම දාන ඉන්වෙස්ටිගේෂන් අනුව තමයි අධිකරණයේ මහේස්ත්‍රාත්වරයා ඒ ඉදිරිපත් වී කරුණු අනුව නිගමණය කරන්නේ ඒ නිගමණයට මොනවක් කියන්න බෑ මේ මහේස්ත්‍රාත්වරයාගේ වගකීම උන් කියලා තියෙනවා උට නියම විදියට කරුණු දෙන්නේ නැහැ ඒ කරුණු නුදුන්නේ කවුද DIGCID එහෙමනම් DIGCID වහාම උතන ඉවත් කරලා ඔන්න රනිල් වික්‍රමසිංහ ඔබ ශාස්ත පවුලේ දිනේෂ් ශාස්තලාගේ ඔය මේ ශාස්ත පවුලේ ඉතාලම හිතවත් කික්කුවන් එක් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා
එහෙමනම් ජනාධිපතිවරයාගේ යුතුකම සහ වාසියමක් තියෙනවා රටේ සමස්ත ජනතාව වෙනුවෙන් වහම DIGCID ඉවත් කරන්න ඕනේ. DIGCID කියන්නේ මහා නීති තමයිනේ. ඔය මිනිස්සයා තමයි මේ ශාප්ත ඝාතනේ හංගන්න ගොඩාක් උත්සාහ කරේ. මෙයා පේපර්ස් වලට දුන්නා. මෙයා මෞබිමට ඉස්සෙල්ලාම කතා කරන්නේ මෞබිමට. ඇයි? ඉරාන්නලස්ගේ පත්තරේ ඉරාන්නලස්ට සන්තෝෂ කරන්න මෞබිමට නිවුස් එක දෙනවා. එතන ඉන්න රිපෝටර් කෙනෙක් එක්ක. ඒ කරලා කිව්වා මේක මිනිමෙරුමන් නෙවෙයි මොනවාද ශාප්ත වෙයින් ඝාත මේ බැඳගෙන බෙල්ල බැඳගෙන ඊට පස්සේ තංගුස් නූලක් ඇම්මට තංගුස් පටියකින් ඇදගෙන මම ඕක ඇඩ් කරලා පෙන්නුවා. මේ සාමාන්‍ය හිතන්න පුළුවන් දෙයක් දාජිත් හිතන්නකෝ. අත් දෙක පිටිපස්සේ ඕන පොඩි ළමයෙකුට තේරෙන්න එපා මේකනේ. යාගෙන කොහොමද මේ මිය මැරෙන්නේ? දැන් කොහොමද? ඈ හැබැයි සුදා මාස 10 ගල ඉස්සලා අපි මේක හෙලි නැකරුවා නම් DIG CID කියනවා ශාප්ත එක ඩිකේ උදැල්ලක් තිබ්බා උදැල්ලක් කරන වැලදා ගන්නම ගියා කියලා. ඒ තත්ත්වෙට මේකෙන්න ලස්සන මේ කතන්දර හැදුවා. ඒක තමයි මම හිතන්නේ අර මේ ප්‍රියන්ත ජයපොඩි එක අවස්ථාවක් කියන්නේ මේක අසාර්ථක පිටපත. ඔව් පිටපතක්. ඔව් ඒක ඇත්ත ඒ කතාව. එතකොට මේගොල්ලන් විරුද්ධව ඇයි මෙහෙම කරේ? ඇයි එහෙමනම් මේක මෙවැනි මිනිමෙරුමක් කියලා නොදැන එහෙමනම් ඒක විවෘත දීන්කෝ ගන්න තිබුණා. කියන්නේ ඕපන් ඔඩිට් එකක් කරගෙන මේක ඉන්කුවර් කරන්න ඕනේ. කරුණු ඉදිරිපත්. නමුත් එකේ එල්ලම මේ දවස්ෙන් දෙකෙන් කිව්වා මේගොල්ලෝ නෑ මේක සුයිසයි. හැබැයි අජිත් ඔයා කලින් මගේ වැඩසටහනකදී කිව්වා මේක තාදුදීන් වර්ගයේ මිනිමරුවක්. මේක කවදාවත් එළියට එන්නේ නෑ කියලා කිව්වා. මේකේ කවුද සුළමුල හොයාගන්න බැරි වෙනවා කියලා කිව්වා ඔබ. ඇත්තටම සුදා දැන් ඔය සුළමුල හොයාගන්න පුළුවන්න්නේ ඇයි? ශාස්ත්‍රගේ ඝාතනය වෙනුවෙන් ඒකේ අත්වාස්කම් වෙනුවෙන් පෙනී හිටපු නීතිච්චවරයා. ඔහු නීතිච්ච ජනාධිපති නීතිච්චවරයා ඔහු ඉල්ලීමක් කර අධිකරණේ මෙම විමර්ශනය සහ මේ ඉදිරිපත් වුණු ෆස්ට් මෝටම් එක ඒ කියන්නේ කෝස් ඔෆ් ඩෙත් එක මේ මරණය හේතුව මරණයට හේතුව පිළිබඳව අපි සාහිමේටපත් වෙන්නේ නැහැ. එතකොට මේ කෝස් ඔෆ් ඩෙත් එක සහ මේ පෝස්ට් මෝටම් එක පිළිබඳව වහාම නැවත පෝස්ට් මෝටම් එකක් කරන්න කියලා පැනල් බෝඩ් එකකින් ඒ පැනල් බෝඩ් එකකින් කරන්න කියලා අධිකරණ අවසර දුන්නා. එහෙමනම් එහෙමනම් සුදා මෙතන බරපතල දෙයක් තියෙනවා. ඔය පෝස්ට් මෝටම් එක කරපු වෛද්‍යවරයාට විරුද්ධව වහාම විනය පරීක්ෂණ කියන්න ඕනේ. එහුට විරුද්ධව වහාම නීත්‍යානුකූල ක්‍රියා කරන්න ඕන රාජකාරිය පැහැරීම. ඒ වගේම ප්‍රියශාන්ත කියන නිලධාරියට DIG CID එකට ඒගොල්ලන්ට විරුද්ධව වහාම කටයුතු කරන්න ඕනේ. ඔව් දැන් අධිකරණය විසින් තමයි දීලා තියෙන්නේ පංච පුද්ගල විශේෂඥ වෛද්‍ය කමිටුවක්. ඒකෙන් තමයි ඕක නෙමෙයි මම ගෑ සුදා ඔය දෙ ඉස්සෙල්ලා දුන්නනේ ඔය දෙ ඉස්සෙල්ලා ඔය මං හිතන්නේ මහා මේ කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී මේ කවුද හක්කාරි මොහොමඩ් හක්ද කවුරු හරි කියලා මට මතක නැහැ හරියටම නම. ඒ වෛද්‍ය නිලධාරියාගේ මම දැක්ක ඒ report එකේ තියෙනවා. ඒකේ දාලා තියෙනවා මේක මේ කරුණු අනුව සීදීන සංගම් ගැනීමක් බවට නිගමනය කරන්න පුළුවන් කියලා. ඒක දාලා තිබුණා මේ මං paper cutting එකක් දැකලා මම කියන්නේ ඒකේ දාලා තිබුණා. එතකොට ඊට පස්සේ තමයි රස පරීක්ෂණ බැරියේ. ඊට පස්සේ මේගොල්ලෝ කිව්වා රස පරීක්ෂණ කරපුවාම ඒකේ මොනවාද මේ මේවා තිබුණයි කියලා. මොනවාද මේ සයනයිඩ් තිබුණයි කියලා. එතකොට මොකක්ද මේ කිව්වේ? ඇයි මේ කොහෙන්ද ඒවා ආවේ? ඒවා එහෙමනම් හඳුනා දුන්නද? හඳුනා කොහෙන්ද හඳුනාගත්තේ? එහෙමනම් මේවා වෙනමම ඩෙන්ටිෆයි කරගත්තේ මොන මොන තැන්වලින්ද? මේක සම්පූර්ණ ව්‍යාකූල කරා. දැන් මේ සම්බන්ධව කරපු පුද්ගලින් විරුද්ධව වහාම විනය පරීක්ෂණ තියන්න ඕනේ. මොකද හේතුව 48 hour protection skin friendly formula feel the confidence in a bottle 6 scintillating fragrances DRO Dio roll on be close enough ඒ විනය පරීක්ෂණ කියලා ඒගොල්ලන් නීත්‍යානුකූල ක්‍රියා කරන්න ඕනි. මොකද එහෙම නැති වුණොත් මේ විදිහටම තමයි ඔබට මතක ඇති මම පුන පුනා කියන දෙයක් මේකම තමයි පාස්තු ප්‍රහාරයට කෙරුවේ. මේ පාස්තු ප්‍රහාරෙත් ඉන්ටර්නැෂනල් කිසිම ඕගනයිසේෂන් එකකින් කියන්නේ ජාත්‍යන්තර සංවිධානයකින් නෙමෙයි මේ පාස්තු ප්‍රහාරය ඉල්ල කරේ. මේක කෙරුවේ මේ ලංකාවේ ඔය සුරේස් තලේලගේ දේශබන්දුලාගේ ජුන්ටාවේ රාජපක්ෂ පවුල බලයටගේ ඒ හා සමානව මම අද කියන්න ඔබ මතක තියාගන්න සුදා එදාට ඔබ මා සම්බන්ධ කරගන්න ඔය වගේම තමයි ස්ථිරව. මොකද හේතුව මේ වගේ බැලුව බැලමට ඕන අපරාධ
අපරාධයක් පිළිබඳ විමර්ශනය කරන කෙනෙකුට දැක්කම කියන්න පුළුවන් මේකේ තියෙනවා ලොකු බැඳියාවක්. මේකේ මේ වගේ තියෙනවා එකින් එක ඒ සංඝටකවල බැඳිලා තියෙනවා. අජිත් මට තව එකක් තියෙනවා. දැන් මේ දැන් ජනශක්ති සමූහ ව්‍යාපාරයේ සභාපති නේද මගේ මතකේ නිවැරදි නේද? ඔව් සභාපති. එතකොට ඔහුට දැන් ඉන්ෂුවර් ඔහු සභාපතිවරයා නම් ඔහුට ලොකු ඉන්ෂුරන්ස් එකක් ඇති මට හිතෙන. මේ වෙලාව මට මතක් වෙන්නේ. දැන් සුදා මම කියන්න මම එතෙන්දම ඉඳලා ඇති. මේ දැන් එතකොට මේගොල්ල මොකද්ද කිව්වේ කලින් කිව්වා මේක සුයිසයිඩ් නම් කියවන්නේ. සුයිසයිඩ් කියලා අධිකරණ වාර්තා දීලා තේරම මේ වගේ සියදිවි හානි කර ගැනීමකට ඉන්ෂුරන්ස් කියවන්නේ. දැන් කියනවා සුයිසයිඩ් නෙමෙයි දැන් මේක මිනී මරුවක් අපරාධ කරන අත්දඬුමුට ගන්න. දැන් ඔන්න බලා ගන්න පුළුවන් මේගොල්ලෝ විනය පරීක්ෂණ තියන්නේ නැත්තම් මේ නිලධාරීන්ට DIG CIDලා තී හින්ද තැන්වල මිද්දලා ඒගොල්ලෝ තවත් ඒ විදිහේ වැඩ කරගෙන යනවා නම් මේකත් සෙටින් එකක්. ඒ මොකද්ද? එහෙමනම් මේ දැන් සිද්ධ වෙන්නේ අර ශාස්ත්‍ර වෙනුවෙන් මං හිතන්නේ දැන මම ඒක ගැන හොයනවා. දැන් ඇත්තටම මම තව තොරතුරු හොයන මට කියන්න බෑ ඒකේ තව තොරතුරු මට ගන්න තියෙනවා. එතකොට එහෙමනම් මොහු පිළිබඳව තියෙනවා ලොකු ඉන්ෂුරන්ස් එකක් අනිවාර්යෙන් ඇති. අනිවාර්යෙන් ඇති. එහෙමනම් මේ දැන් නැති මේක මිනිමෙරුමක් කියලා ඒ පැත්තට හරවලා දැන් ලයිෆ් ඉන්ෂුරන්ස් එක ගන්නද දැන් නැහැ. ඒ කවුද? දැන් ওই දෙක අතර. දැන් ඒක ලොකු මේ අපිට කාටවත් ඇඟිල්ල දික් කරන්න බෑනේ ඒකට. දැන් මම කියන්නේ සුදා දැන් මේකට විනය පරීක්ෂණ තියන්න ඕනේ වහාම මේ ප්‍රියශාන්තලාට DIG CID දාට. එතකොට මේ මෘත ශරීරය කපපු ඒ පශ්චාත්පන්න පරීක්ෂණය කරපු ඒ ડોක්ටර්ට විරුද්ධව වහාම ඉන්කුවාරයක් කරන්න ඕනි. මොකද ඉන්කුවාරයක් නොකරනවා කියන්නේ ඒගොල්ලෝ මේක වෙනත් ආකාරයකට හැරවීමක් මේ කරන්නේ. ඒ කියන්නේ ඒගොල්ලෝ හිතාමතාම මේ වෙන කතන්දරයක් මේ දැන් ගහන. එතකොට අපි කෝකද විශ්වාස කරන්න ඕනි? රටේ ජනතාව මොකද්ද විශ්වාස කරන්න ඕනි? දැන් සුදා ඔබ දන්නවද මේකෙන් ඇති වෙන මේකේ ලොකු බරපතල දෙයක් ඇති වෙනවා. පොලිසිය ගැන මොනවද විශ්වාස කරන්නේ? දැන් ඔයාට කිව්වොත් පොලිසිය මේකයි කියලා කිව්වොත් පිළිගන්න ලෑස්ති නැහැ. ඇයි? තව ටික දවසකින් ඒ පොලිසිය ධාරයෙම කියනවා දැන් බලන්න අද හන්දෑ වෙනකොට ඔය මාධ්‍ය ප්‍රකාශක කල්දුව ඇවිදින් කියයි මං දන්නේ ගිලිලැජ්ජනට කියනවද කියලා. කල්දුවලද හිටගෙන කියයි මේක මිනිමෙරුමක් බවට දැන් අපි ප්‍රකාශ කරනවා මේයි කියන. එයාම තමයි කිව්වේ මේක සීදී නසා ගැනීමක් බවට දැන්ට තොරතුරු ලැබිලා තියෙනවා. ඔව්දින් මාධ්‍ය ප්‍රකාශකට කියන තියෙන්නේ මාධ්‍යයට ප්‍රකාශක තියෙන දේ මේ ලැබෙන තොරතුරු ප්‍රකාශ කරන එක. ඒ පැත්තේ ඔහුත් පොලිස්තුලට ඔව් ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරේ සහ ඩීටීඑච්එක් ඔහු නේද මගේ ඔව් ඩීටීඑච්එක් ඔහුට කියන ගේනවා දෙන්න නැහැ නක් ගිරවෙත් දානවා නොත්තේ ගිරවෙත් ඇහුන්නේ නැහැ ඒ ඔය එහෙමනම් ගිරවෙත් දානවා ගිරවෙත් දාලා තිබුණා ගිරවත් කියයි ඒක කරන්න බෑ මේක නිසා තමයි අපි හැම වෙලේම කියන්නේ පුන පුනාම මේ සමස්ත පොලිසියම කඩන් වැටලා පොලිසිය කඩන් වැටෙනකොට අධිකරණේ නිකම්ම කඩන් වැටලා බිමටම වැටෙනවා. මොකද දැන් අධිකරණයක් දැන් අපහසුතාවයට පත් වෙලා තියෙන්නේ. ගරු අධිකරණේ අපහසුතාවයට පත් වෙනවා. ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඩයනා කුමාරි කියලා මට කියවුනේ. ඩයනාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයේ සඳහා තිබිච්ච මේ අධිකරණ කටයුත්තේදී 3-2 වශයෙන් තමයි මේ තීන්දුව වෙන්නේ. එතකොට අපිට මාර ප්‍රශ්නයක් තියෙනවා. එතකොට ප්‍රශ්නයක් තියෙනවා කියලා ඔබට දැනෙන්නේ නැද්ද? ඒ කියන්නේ එක විනිසුරුවරේ කියනවා එයා ඉන්නේ ඔව් මෑට සුදුසු නෑ മന്ത്രി ධූරයේ දැරීම දෙන්නේ කියලා සුසුයි කියලා. ඉතින් එහෙම වෙනකොට අපිට ලොකු ප්‍රශ්නාර්ථයක් මන් දන්නේ අධිකරණය ගැන කතා කරන්න බෑනේ. ඇත්තටම සුදා මෙතන තියෙන ප්‍රශ්නේ ඔතන අභ්‍යාචන අධිකරණයට යන්න නළුවක් නෑ මෙතන. පැහැදිලි. මොකද හේතුව මගේ අතේ පාස්පෝර්ට් දෙකක් තියෙනවා නම් දැන් ඔබට මම කියන්නම් මම මතක විදියට ELS 03 අංකේ මට ඉතුරුටි මතක නැහැ 1 2 ම ගානක් තියෙන తాවකාලික රැඳී සිටීමේ බලපත්‍රයක් දාන අරන් තියෙනවා. හරිද? එතකොට මෙයා ලංකාවේ පුරවැසියෙක් නම් ඇයි මේ ඔක්තෝබර් මාසේ ඒක අරන් තියෙන්නේ? පහුගිය ලංකාවට ආවහම ඩයන අරන් තියෙන්නේ. ඇයි එහෙමනම් తాවකාලික පදිංචි වීමේ පුරවැසි භාවය මේවා කරන්න ලියාපදිංචි සාතිකයක් ගත්තේ? හැබැයි අජිත් මං මේ දැන් ඔබ හැම ලංකාවේ ඇතුළත සිදුවෙන තොරතුරු ලස්සනට ගන්නවා. ඔබ ඉන්නේ එංගලන්තේ. එංගලන්තේ හෝම් ඔෆිස් එකේ තියෙන දේක් ගන්න බැරියයි මේ ඩයනා කුමරියගේ ඔහේ තියෙන සිටිසන්ෂිප් එක තියනවද නැද්ද කියලා ඒක කරුණාකරලා අපිට හොයලා දෙන්නකෝ. ඔයා
ඔයා මෙච්චර දේවල් හොයනා ජීත් ධර්මපාල. ඒක අරගෙන දුන්නනේ. කාටද? ඒක අරගෙන දුන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තියෙනවා. මම ඔබ 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 පිළිගන්න ඔය සියලු දේවල් මේවා කරලා ඉවරයි. ඒ කියන්නේ ඔබ තාමත් ඔබ ඔබ වගකීමෙන් කියනවාද ඩයනා ගමගේ තාමත් ඔබ හරි. නෑ සුදා මෙතන අපරාධය අපරාධමේ වරදක්. මෙතන පාර්ලිමේන්තුවේ පැත්තකට දාන්න ඔබ මෙයා අපරාධමේ වරදක්. ඔව් ඉතින් ඔයා කියන විදිහ හරි පාර්ලිමේන්තුවේ දැන් පැත්තට දාන්න තමයි සිද්ධ වෙලා තියෙන්නේ මේ ඇහෙන දේවලුත් ඒක ඒක අර ඇහෙනවනේ. අර නෑ නම් මම ඔක්කොම කියනවනේ. එතකොට මෙයාට මෙයාට තියෙනවා නම් પાස්පෝර්ට් එකක් ආගමන විගමන පාලකම දීලා තියෙනවා නම් මෙයාට ගුවන් ගමන් බලපත්‍රය ලංකාවේ පුරවැසි తాවකාලික රඳවා ගැනීම පුරවැසි හඳුන් මේකක් ඉෂු කරා කියලා බලපත්‍රය ඉෂු කරා කියලා තියෙනවා නම් පළවෙනි එක සාක්ෂිය. දෙවැනි එක තමයි මෙයාට විදේශ බ්‍රිතාන්‍ය පුරවැසි භාවයේ තියෙන බව තහවුරු වෙලා තියෙනවා නම්. එතකොට මොකද්ද කරන්න ඕනේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙයාට විරුද්ධව අපරාධ නඩුව ගොනු කරන්න ඕනේ මහේස්ත්‍රාත් අධිකරණය. එතකොට දිට්ඨ ප්‍රවේශයක් පාවෙයි. එතකොට දිට්ඨ ප්‍රවේශයක් ඉන්නකොට ඔප්පු වෙනකොට නිකම්ම මෙයාගේ මන්ත්‍රී ධුරේ නැති වෙනවා. මේක එහෙම නෙමෙයි. සුදා මේක මම ඉතාලම වගකීමෙන් කියන්නේ මේ මරික්කා දේශකාරවරයා දුන්නු තීන්දුව එක හරි. ඒක තමයි ඇත්තටම නියමම විදියට තියෙන්නේ. නමුත් මෙතන තියෙන අධිකරණයේ අධිකරණයේ ඇත්තටම ඔය අධිකරණයේ පිළිබඳව තියෙන ජනතාවගේ තියෙන අන්තිමම මේවයක මොකද්ද? අපිට විශ්වාසය කියන්නේ ඔව් යන්න තියෙන අන්තිම තැන. නමුත් මම එකක් කියන්නම් අද ඔයා ලියලා තියාගන්න තව සති කීපයකින් බුවන කලුවිහාරේ ක්ෂේත්‍ර අධිකරණයේ බුවන කලුවිහාරේ ක්ෂේත්‍ර අධිකරණය පිටාන දරිතා වෙනකොට බන්දුල කරුණාරත්න යනවා ක්ෂේත්‍ර අධිකරණයේ අනිවාර්යයෙන් ඔයා ලියලා තියාගන්න මම කිව්වයි කියලා මේ. ඔව් ඒ කියන්නේ එතෙන් එතෙන්දී මේ අපිට වෙන දෙයක් දැනගන්න ලැබී කියලා ඔය ඉංගියක් නෙවෙ දෙන්නේ. ඔබ ඔහොම කිව්වට ඔබ ඔහොම කිව්වට ඔහි ඉඳලා මට ඕක කියන්න බෑ මෙහි ඉඳලා. මොකද මම අධිකරණයට ওই වචනේ කිව්වොත් එහෙම මාව කුදලගෙන යනවා. අධිකරණයට අපහාස කරයි කියලා. දැන් එංගලන්තයේ අධිකරණය විවේචනය කරන්න අයිතියක් තියෙනවද මේ වජිත් අධිකරණය විවේචනය කරන්න පුළුවන්ද? ආ එංගලන්තයේ අධිකරණය විවේචනය කරන්න පුළුවන්ද? අධිකරණය විවේචනය කරන්න පුළුවන්ද කියන තැනට ඉස්සෙල්ලා අධිකරණය විවේචනය කරන තත්ත්වයකට අධිකරණය මේ තාක්කල් කවදාවත් පත් වෙලා නැහැ. හරි ඒකයි හරි. හරි එහෙනම් හරි අපි වැඩසටහන ගොඩක් වෙලා කතා කරා. සෑහෙන කලකින් හම්බ වුණේ මේ 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 තව මොනවද මේ අපේ මේ ශාෆ්ට් මරණය සම්බන්ධයෙන් තව මොනවද කියන්න තියෙන්නේ පොඩ්ඩක් ඉතින් අජිත් ධර්මපාලාද පොඩි ගැම්මකිනුත් ඉන්න මට පොඩි ගැම්මක් තියෙනවා අපි එදා ඇත්ත ඇත්තටම ප්‍රකාශ කරයි කියලා ওই hina වෙනුත් එක පේනවා. මේ මොකද්ද කියන දිරවැසන අවසන් කරන්නේ සුදා මේකට මේකේ මේ මිනිමෙරුමක් කියලා අධිකරණයේ දීපේ ගැන අපි සතුටු වෙනවා එකක් අපි පුන පුනාම කිව්වා මේ වගේම තමයි තාජුදීන් ඝාතනය මම ඔබට කිව්වනේ තාජුදී එක්නලිගොඩ ලසන්ත වික්‍රමතුංග ඊට් නොයා ඊළඟට ඔය මේ උපාලි තෙන්නකෝන් පහරදී ඊළඟට පොත්ගල ජයන්ත කුගන් අමෝය මේ ලලිත් කුගන් පැහැරගෙන ගිහින් මරලා දාපු එක ඔය සියලු දේවල් ඝාතන. ඌා එකක්වත් මේ හම්බේ සිද්ධ වෙච්ච නෙවෙයි. පාස්කු ප්‍රහාරය. ඌා එකක්වත් මේ මේගොල්ලෝ හදපුවා. හැබැයි දවසක අජිත් ඌා පළ විපාක ලැබෙනවා. ඌා එළියට එනවා කවුරු හරි වමාරනවා. ඔබට මතක නේද දැන් ඔය තාජුදීන්ගේ මරණය සම්බන්ධයෙන් වහන්න ගිය අර මේ හිටපු කවුද අපේ මාගේ කිරිල්ලී කවුද සින්දුව කිව්වේ අනුර සේනානායක පිළිකා හැදිලා වැරුණේ ඔය වගේම තමයි ඔය වගේම තමයි කෝටාවේ බලයට ගෙන්න දඟලපු හාමුදුරුවරු කට්ටිය දැන් වයින් කරලා අරගෙන මේ පාර හාමුදුරුවරු හරහා පොලිස් ප්‍රතිගම ගන්න බලනවා මොකද මේවා දේශපාලන ඝාතන මේ සේරම වහන්නේ සෝන් හරි මට තව එකක් ඕන මේ වැඩසටහන දැන් ඔයා දැන් තනියෙන් channel එකක් කරන ඉඳ අපිට දැන් හරි තොරතුරු දෙන්නෙත් නැහැ ඔයා වැඩ වගේ ඔයාගේ channel එකේ ගන්නවා මේ channel එකේ නමත් කියන්නම් මම ඕන නැහැ IODPP පොලිස් අන්න එකත් subscribe කරන්න මේ 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 අපේ මේ මිත්‍රයාගේ ඒකේ ගොඩක් ඔබ ප්‍රෝග්‍රෑම් දානවා විහිළුවට කිව්වේ අරක එහෙම අපේ මොකුත් නැහැ ඔයා මට දැනගන්න ඕන තව එකක් තව ප්‍රෝග්‍රෑම් එකක් කරන්න ඕන අජිත් අර හරක් කටාගේ ප්‍රශ්නේ ගැන ඒක මහා අමුතු දෙයක් දැන් රසායනික අවිප්‍රහාර දෙන්න ලෑස්ති වෙනවා ඒ ගැන අපි වෙන ප්‍රෝග්‍රෑම් එකක් කරමු තව දවසක මට මේ ෆ්‍රී වෙලාවක් අල්ල අපි පොඩ්ඩක් ඒක කරමු එහෙනම් අර ගොඩාක් ස්තුතියි ඔබ නිරන්තරයෙන්ම තොරතුරු සපයන අපේ ශ්‍රී ලාංකීය ජනතාවට මේ තොරතුරු නිකන් ආවට ගියාට අජිත් කියන්නේ නැති බව මම දන්නවා. ඒ කියන්නේ අපිට දැන් සනාත වෙලා තියෙනවා, ඔප්පු වෙලා තියෙනවා. ඒ ගැන ගොඩක් සන්තෝසයි. එහෙනම් නැවත අපි හැමෝම ඔයගලන්ට කියනවා channel එකේ නම ඔයත් කියන්නකෝ නම.
පොලිස් අන්න චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න. ඊට පස්සේ අජිත් අපි අවශ්‍ය වෙන්නේ ඔහුට YouTube අවකාශය තනියෙන් වැඩ කරගෙන යන්න පුළුවන් වෙයි. එන ජයවක්‍ර ප්‍රාර්ථනා කරනවා. එහෙම වුණත් අපි සම්බන්ධතාවය ගැන අනිවාර්යයෙන්ම මම විනෝද. හරි අජිත්. ගොඩාක් ස්තුතියි නේ. ගොඩාක් ස්තුතියි. ජයම් ජයෝ.